ඇතමුන් දේපල විිළමුදල් එකඒක විදියට ගොඩගසාගන්නට එකක විදියට තමන් සතු කරගන්නට උත්සාහ දරද්දි. ජීවත්වෙෙන්න්නට අමක්කෝണි ඉවසක් ඕනි තමන්ගේ ජීවිතයා ති්‍යාගෙන යන් බිල මුදලක් ෝනි ජීවිත තියාගෙනයන් හැ එක නෙේ ංකියන් සහරුව එකඒක දේවල් අමුතු අමුතු විදියට පොතිිබාදිින්න ත්සාධරන් ඒවු රාටකෙහිෙව ලෝකක මෙන මේ වගේ ඇතිෙන්න්නවා. ම තැකින් කතාව පටන් ගැන්ඩේතු අද විවේ කේසාතියන්තේ. දේපොල වතුපිටි දන්දයේ පවුලම පැවිදිබීමට මව පියා දුවපුතා එකම පාරමිතාාවක, මොරගොල්ලාගම සිසිර කැලේගමයිලයන්. පොල්පිතිගම ප්‍රදේශයේ තරුණ අම්ු සැබිියෝලක් තමන් ඉපවූ සියලු ධන අතහර. දියනියසා පුතාද කැටුවල් පැවිදිවීම සඳා. ඊ.ය නිවසෙන් නික්මයන්. පොල්පිතිගම නගරයේ, නාගොල් පන්සල් පාරිහි පදිංචි ගමිනිි කුමාරිසිංහ, අවුදු තිස් අටයි ඕගේ බිරිඳ සමුද්‍රාක් කුමමාරි අත්තනායක අවුරදු තිස් අටයි අවුරදු දාාශයක් වෑසඇති දීනී සහ අවුරදු ධාත්තුනක් වෑසති පුතා සිව් දෙනා ඕන් වාසේ කළ නිවසට සමුදී මැල්සිරිපුොර නවියන ආරන් නිස්සේනාාසනය බලා මෙසේ පිටත්ත ගෘස්තබෙනෝ. යමුක්කු පැවිදිවයට ඇතුළලක්වීමට බත්තෙන් වෙහෙර අස්ථානවල රැන්දිී. අනගාරික ්‍රහමචාරී දීපවතාක් ගත කළයතු අතර ඒතුරින් භික්ෂුවකට ගැලපෙන ඇවතුම් පැවතුම් සිරිත්වෙරිත් චරිත්‍රවාර්ත සඳහා පෙරහුරුවක් ලබා ගතේතුවේ. එයානු එම සිව් දෙෙනම පවුලේ අද කැටුව ඒ පෙරවර වේ මැල්සිරපුර පන්සියගම් අයිතිහාසික නාව්‍යන ආර්‍ය සේනාසනවතට ගොස්. ඇඟුල් ගම් වේ අරියනන්ද නාහිමියන් බැහැදක දැත්වටටයක් පෙළිගන්නවා තබට සසනු ටැත්තුලත්වීමට අවස්ර දෙන ලෙසට ඉල්ලාසටිනවා. ඒදී ඔවන් හා කැටුව ගිය පවුලේ ඥාතීන්ට අනුශාසනාවක්කර සලු දෙනාටම දහවල් ආහරය පිළිනමා අනතුරුව පියාසහ පුත්‍රයා එම සේනාසනයට භාරගෙන මවසා දියනිය එම සීමමාවිම පේට ධම්මිකා මෙහනි ආර්‍ය සේනාසනය වෙතට ඇවීමට නාහිමියෝ පියවරගන්න. අකර ගණනාවක පොල්වත්තක හිමිකරුවෙක් වන ගාමිණ කුමාරසිංහගේ එම ගෙවත්තයේ පැපොල් වගාවක් මෙෙන්ම සාර්ථක ඉගරු වගාවක්කා. හ වගබභ කකාස්ට්‍රයින්න නිලාන් ආසන් නොතිබෙන. ඒ අස්රයින්න නිලන්නේ නම් ලක්ෂ හතලිස්පාක පමණ ආදායෙමක් ඉපීමට හැකි අවද්ධ තිබේ. ඒ සියල්ලක් තම නිවසත් නීතතිීක්්‍යන් ඉදිරි පිටදී පවුලේ ඥාතීන්ට නීත්‍යානකූල පවරා පොල්පිති ගම නගරයේ පවත්තාගෙනගිය පළතුරු කඩේටද සමුදී නික්මයාමට පෙර අවසන් හෝරාාවේදී ඕුන් හා සම්බන්ධ වීමට පත්තරයට අවස්ථා බද්ධා වනා කියලා තෞදුරටත් දාළතේෙනවා. දුලබය සිුදුවීමක් දපොළවතුපිටි දන්දී පවුලම පැවිදිබීමට මවපයාා දුවපුතා එකම පාරමිතාවක.